පාස්කු ඉදුණ එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ බුද්ධි තොරතුරු කලින් ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාදී ලෙස පැහැර හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හිමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහතිකරණ බිරිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළා. තමන් ඇප මත මුදාහරණ මෙන්නිලා හිමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳපු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඒ අනුව සැකකාර හිමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් 250,000ක මුදල් ලැප සහ රුපියල් 125 පැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහතිකරණ බිරිසුරු මංජුල තිලකරත්න මහතා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවටද නියෝග කළා. අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශගත වීම තහනම් කළ මහතිකරණ බිරිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මාසකම අවසන් ඉරු දින රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවනු ලැබුවා. මෙම නියෝගයේ පිටපත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරනු ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදී පාස්කු ඉදිරියට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැරහැර මිනිමරම සම්බන්ධයෙන් සැකපිට ජූලි මාස 2 වනදා අතරංකොට ගනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත මන්ත්‍රාකාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව උන් ඉකුත් ජූලි මාස 9 වනදා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවේ විසින් නියෝග කර තිබුණා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ එම ඇප නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බලරහිත කරන මෙන්නිලා ඉන්පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගනු කළා. එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුවක් ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහතුරුන් ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් තීන්දුව නීති විරෝධී බවට තීරණය කළා. එම තීන්දුව ඉකුත් ඔක්තෝබර් මාස 9 වනදා ප්‍රකාශයට පත් කරන අතර ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එදින යළි රක්ෂිත බඳනාගාරගත කිරීමටයි නියෝග කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.